පුරා මාසයකට ආසන්න කාලයක් නිරෝධායන සංචරණ සීමාවන්ට යටත්ව තිබිච්ච රට අද උදෑසන 4ට විවෘත වුණා. කෙසේ වෙතත් මේ විවෘත වීමේදී සම්පූර්ණයෙන්ම වෙනදා ජනතාව භුක්ති විඳි ආකාරයටම කොවිඩ් රෝගය පාලනයට තිබෙන සංචරණ සීමා ඒ වගේම නිර්ණායක වලින් පරිබාහිරව කටයුතු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම ජනතාව මතක තබා ගත යුතුයි. ඒ වගේම ආයතන ප්‍රධානී රාජ්‍ය පුද්ගලික අංශයේ සියලුම ආයතන පවත්වාගෙන යන අය කර්මාන්ත ශාලා හිමියන් මේ සියලු දෙනාම ඊයේ එනම් ජූනි මාස 20 වෙනි දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කළ කරුණු 46කින් යුතු COVID-19 උපමාන පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. මෙම උපමාන අද 21 වෙනිදා සිට ජූලි 5 වෙනි දින දක්වා සති දෙකක කාලයකට ආසන්නව ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව සංචාරණ සීමා ලිහිල්ුණත් සියලුම දෙනා මෙම උපමාන වලට අනුව කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. මෙහිදී විශේෂයෙන්ම ටැක්සි ඒ වගේම කුලී රථවල දෙදෙනෙකුට පමණයි ගමන් කිරීමට හැකියාව තිබෙන්නේ රියදුරු අරනකොට ඒ වගේම බාර් පබ් ස්පා සමාජශාලා විවෘත කිරීමට කිසිසේත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම ගෘහස්ත සහ එලිමහන් සාද උත්සව මහජනතාව එකතු වීම පැවැත්වීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. විවාහය ලියාපදිංචිය සඳහා පමණයි 10 දෙනෙක් සහභාගි වෙන්න පුළුවන්. විවාහ මංගල උත්සව පැවැත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අවමගුලක් පැය 24 කාලය තුල අවසන් කළ යුතුයි. ඒ වගේම 15 දෙනෙකුට පමණක් එක්වරකට සහභාගි වීමට හැකියාවක් ලැබෙනවා. මේ කාරණා පිළිබඳව නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතුයි. එමෙන්ම බස්නාහිර පළාත තුල පදික වෙළඳාම සිදු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මීට අමතරව සුපිරි වෙළඳ සංකීර්ණ අඩසාප්පු ආදිය 125ක ධාරිතාවකින් යුතුව පවත්වාගෙන ආ යුතුයි. එමෙන්ම සිල්ලර කඩ එක්වරකට පාරිභෝගික 30 දෙනෙක් පමණක් සහභාගි කරගත යුතුයි. විශේෂයෙන්ම මූල්‍ය ආයතන පිළිබඳව අවධානය යොමු කරනවා. මූල්‍ය ආයතනවල එක්වරකට 10 දෙනෙකුට පමණයි පාරිභෝගික සේවාවන් සැපයිය හැකි. අද දිනේදී සංචරණ සීමා ඉවත් වීම නිසා තමර ආයතන ප්‍රධානීන් තීරණ ගන්නට පුළුවන්. පසුගිය දිනවල අතපසුයිම් තිබෙනවා, නිෂ්පාදනයේ අඩුවක් තිබෙනවා. ඒ නිසා තමාගේ උපරිම සේවක සංඛ්‍යාවක් යොදවලා මේ කටයුතු සම්පූර්ණ කරගන්නට එසේ කළහොත් ඒ අය අතර එකයි කොවිඩ් ආසාදිතයෙකු සිටියොත් නැවතත් පුපුරු අනුපුපුරු නිර්මාණය වෙනවා. ඒ නිසා හැකිතාක් දුරට ඔන්ලයින් සේවාවෙන් සේවය ලබාගත හැකි නම් මේ ආකාරයට ලබා ගන්න, අවම සේවක සංඛ්‍යාවක් ගෙන්වා ගන්න. එසේ නැතහොත් අපි යම්කිසි ආකාරයකට ප්‍රමාද වූ අතපසු වැඩ ඉක්මනින් කරවා ගැනීමට ගොස් නැවත වරක් අපි සංචරණ සීමාවලට යාමට සිදුවේ. ඒ නිසා ඒ තත්ත්වය වළක්වා ගැනීමට හැම කෙනෙක්ම කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. කැපවෙලා කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. ආයතන ප්‍රධානීන්ගේ වගකීම තිබෙනවා.